වගේ රටක රහස කතාවනේ ගොඩක් වැදගත් මාතෘකාව. එහෙම වෙලා තියෙන්නේ අපේ සංස්කෘතිය නිසා. අපේ සංස්කෘතිය විසින් කන්‍යාභාවය වැදගත් කරලා තියෙන්නේ යුවතියකගේ පිවිතුරු බවට දෙන සහතිකයක් හැටියට. ඒ මේ කතා මොනවා වුණත් කන්‍යාභාවය ගැන තියෙන සමාජ මතය මිත්‍යා මත සහ ඔබ හිතාගෙන ඉන්න දේ හරියටම හරිද කියලා තමයි අද අපි කියන්නේ යන්නේ. ඇත්තටම කන්‍යාභාවය කියන්නේ මොකක්ද? ජීවිතයේ කිසිම දිනක පිරිමියෙක් සමග ලිංගික සංසර්ගයේ එදින නැති යුවතියක් කන්‍යාවක් සලකනවා කියලා තමයි කියන්නේ. පොදුවේ අතීතයේ ඉඳන් කන්‍යාභාවය හෙව්වේ කොහොමද කියන එක තමයි අපි මෙතනදී කතා කරන්නේ. කාන්තාවකගේ කන්‍යා පරිලය බිඳිලා ගිහින්ද නැද්ද කියන එක අනුව තමයි කන්‍යාවද නැද්ද යන එක තීරණය වෙන්නේ. නමුත් මේකේ වැරදි ගොඩක් තියෙනවා. මෙතනදී තියෙන පොදු පිළිගැනීම තමයි පළමු ලිංගික සංසර්ගයේදී තමයි කන්‍යා පරිලය බිඳිලා යන්නේ කියන්නේ. ලංකාවේ කන්‍යාභාවය මනින ක්‍රමය හරිම සරලයි සහ සාම්ප්‍රදායික. මගුල් දවසේ රෑ ඇඳලා දානවා සුදුරෙද්ද. දැන් පොතේ හැටියට මනමාලි කන්‍යාවක් නම් පළමු ලිංගිකෙක් වීමේදී කන්‍යා පරිලය බිඳිලා ලේ පොඩ්ඩක් යන්නවා. එතකොට පහුවෙනිදට රෙදි නැන්ද ඇවිල්ලා බලනවා සුදුරෙද්දි රතු ලේ පැල්ලම් තියෙනවද කියලා. ඉස්සර එහෙමයි. දැන් නම් මනමාලයාගේ පැත්තේ වැඩිහිටි ගෑනු කෙනෙක් තමයි මේක බලන්නේ. ඔය මංගල රාත්‍රියත් එක්කන ජපන් කොටි විහිළුව එන්නේත් ඔය සිද්ධියත් එක්ක තමයි. කන්‍යාභාවයට හානියක් නොවේ ලිංගික හැසිරීමක් කරන්න බැරිද? ලිංගික හැසිරීමක් කියන්නේ ඍජු ලිංගික සංසර්ගය විතරක් නෙවෙයි. ඍජු ලිංගික සංසර්ගය කියන්නේ එක දෙයක් විතරයි. මුඛ සංසර්ගය, ගුද සංසර්ගය සහ කලවාශ්‍රිත සංසර්ගය වගේ තව දේවල් තියෙනවා. ඍජු ලිංගික සංසර්ගය කරන ගිහින් කන්‍යාභාවය නැති වෙන්න පුළුවන්. මේක හොඳ පොයින්ට් එකක්. සමහර ගැහැණු ළමයි උපදින්නෙම කන්‍යා පටලයක් නැතුව. සමහරුන්ට කන්‍යා පටලයක් පිහිටලා තිබුණත් පළවෙනි ලිංගික සංසර්ගයේදී කන්‍යා පටලය බිඳිනවා යන්න පුළුවන්. මොකද කන්‍යා පටලය කියන්නේ හැදෙන සුළු එකක් නිසා. ඒ වගේම තමයි ඔය ජිම්නාස්ටික් කරන, බයිසිකල් පදින සහ ඒ වගේ තවත් ක්‍රීඩාවල නිරත වෙන තරුණියන් කන්‍යා පටලය ලිංගික එක්වීමක් නැතුව බිඳී යන්නත් ඉඩ තියෙනවා කියලත් වෛද්‍යවරු පවසනවා. ඉතින් කන්‍යා පටලයෙන්ම විතරක් යුවතියක් ලිංගිකව එකතු වෙලා අදත් නැද්ද කියන එක හොයන්න ගියොත් ඒක හරි වැරදි. පළමු ලිංගික එක්වීම වේදනාකාරී. ගොඩක් යුවතියන් හිතනවා කන්‍යා පටලය බිඳී යාම කියන එක අතිශයින්ම වේදනාකාරී අත්දැකීමක් කියලා. ගොඩක් කාන්තාවන් මංගල රාත්‍රියේදී නොසන්සුන් වෙන්නේ ඒකයි. මේක සමහරුන්ට මානසික ගැටලුවක් තරමටම දුරදිග යනවා. ඒ නිසාම විවාහයෙන් පසුවත් ලිංගික එකතු නොවන ජෝලු අපිට හමු වෙලා තියෙනවා. වේදනාකාරී කියන එක මිත්‍යාවක්. හිතලුම කන්‍යා පටලය බිඳී යාම එක්ක කිසිම වේදනාවක් නැති දෙයක්. එහෙමත් නැතිනම් ඉතාමත් සුළු වේදනාවක් ඇති වෙන දෙයක්. කලාතුරකින් කෙනෙක්ට ඒක ටිකක් වැඩි වේදනාවක් වෙන්න පුළුවන්. හැබැයි පළමු ලිංගික එක්වීම වේදනාකාරී වෙන්නේ කන්‍යා පටලය හින්දා නෙවෙයි. පළමු ලිංගික අත්දැකීම කියන්නේ කාන්තාවන්ට නොහුරු දෙයක්. ඒක නිසා ඒකෙදි කොහොමද ඉන්න ඕනි කියන එක එයා දන්නේ නැහැ. අපහසුතාවයට පත් වෙන්නේ ඒක නිසා. කන්‍යා පටලයත් එක්ක බැඳුණු සමාජ විද්‍යාත්මක ප්‍රතිකර කොහොම එකක් වුණත් ගැහැණු පිරිමි කොටස් දෙකටම තම තමන්ගේ චරිතවත් භාවය ගැන තමන්ටම සහතිකයක් දෙන්න පුළුවන් නම් එතන තමයි කන්‍යාභාවය තියෙන්නේ කියන එක අවසානයේදී කියන්න හිතුවා. තව කාරණයක්. ඕන නම් නැති වුණු කන්‍යාභාවය නැවත ලබා ගන්න පුළුවන් සරල සැත්කමක් තියෙනවා. මේක ඉතාම සරල සැත්කමක්. එසේ නම් තවත් අලුත් වීඩියෝවකින් නැවත හමු වනතුරු ඔබට සුබ දවසක්. මෙවැනි වටිනා දේවල් දිනපතා දැනගන්න අපිව subscribe කරන්න අමතක කරන්න එපා.